හයියාලුනේ ඔගොල්ලෝ අදත් එකතු වෙන්නේ Netflix YouTube channel එකක්. Netflix YouTube channel එකත් එක්ක අද අපි ඔයාලට අරන් ඉන්නේ Chilling Adventures of Sabrina කියන TV series එක. මේ TV series එක හදලා තියෙන්නේ Riverdale කතාව හදපු අයම තමයි. මේක publish කරන්නේ Netflix ආයතනය. මේක රිවර්ඩේල් කතා මාලාවේ ස්පින් ඔෆ් එක. හැබැයි මේ දෙක අතර කිසි සම්බන්ධතාවයක් නැහැ. ඕගොල්ලෝ ලුසිෆර් ගැන අහලා තියෙනව නේද? ලුසිෆර් කියන්නේ සාතන්ටනේ. ඉතින් මේ සාතන්ගේ දුව තමයි සබ්‍රිනා කියන්නේ. ලුසිෆර් TV series එකේ මෙහෙම කිසි දෙයක් වෙන්නේ නැහැ තමයි. මොකද මේක මිත්‍යා විශ්වාසයක්. ලුසිෆර් සහ සබ්‍රිනා කියන TV series දෙකක් වෙන එකත් මේක අතර කිසි සම්බන්ධයක් නැති වෙන්න හේතුව. ඉතින් කලින් කියපු විදිහටම සබ්‍රිනා කියන්නේ විශේෂ ගෑනු ළමේ. මේගොල්ලෝ ජීවත් වෙන්නේ ග්‍රීන්ඩේල් කියන හැමදාම හැලෝවීන් වගේ දැනෙන කුඩා ටවුමක. මේ සබ්‍රිනාගේ අම්මා මිනිස්සෙක්, එයාගේ තාත්තා ඉන්ද්‍රජාලිකයෙක්. ඉතින් මේ සබ්‍රිනාට මායා සහ මිනිස්ස කියන දෙකම අඩුව පිහිටලා තියෙනවා. ඉතින් ඔහොම කාලය යනකොට සබ්‍රිනාට අවුරුදු 16 ලැබෙනවා. එදායින් පස්සේ ඇයගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වගේ වෙනස් වෙනවා. මොකද 16න් පස්සේ ඇයගේ මනුෂ්‍ය ජීවිතයට සම්පූර්ණයෙන්ම සමදීලා මායාකාරියෙක් වෙන්න ඇයට සිද්ධ වෙනවා. මොකද එහෙම තමයි මායාකාරයන්ගේ නීති පොතේ තියෙන්නේ. ඉතින් මේ හේතුව නිසා මෙයා විශේෂ කෙනෙක් වෙනවා. ඒ වගේම තමයි මෙයාට මනුෂ්‍ය ලෝකේ පණ වගේ ආදරය කරන යාළුව සෙට් එකක් ඉන්නවා. ඉතින් සබ්‍රිනාට අවුරුදු 16 ලැබුවට පස්සේ මෙයාගේ යාළුවන්ට සදාකාලිකවම සමුදෙන්න සිදු වෙනවා. හැබැයි මෙයා මේකට කැමති වෙන්නේ නැහැ. මෙයාගේ නැන්දලා දෙන්න නම් උත්සාහ කරන්නේ මෙයාව කොහොම හරි මායාකාරියක් කරන්න. ඉතින් ඔන්න ඔයා අතරේ මේ ටවුමට තවත් ටිකක් නපුරු මායාකාරියක් එනවා විශේෂ රාජකාරියකට. එයාගේ රාජකාරිය තමයි සබ්‍රිනා බෞතිස්ම කරන වැඩේ නවත්තලා දාන එක. ඔන්න ඔය සිදුවීමත් එක්ක තමයි මේ කතාව ඉදිරියට ගලාගෙන යන්නේ. මේ කතාවට 7.6ක IMDb අගයක් ලැබිලා තියෙනවා. මේක ටීන් ඩ්‍රාමා, හොර, ෆැන්ටසි කියන කැටගරි එකට තමයි අයිති වෙන්නේ. තරුණ ඇමරිකන් නළු නිළියන් පිරිසක් මේකට රංගනයෙන් දායක වෙනවා. මේක රිලීස් වෙලා තියෙන්නේ 2018 අවුරුද්දේ. දැනට සීසන් 3ක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි Netflix ආයතනයේ පවසන විදිහට තවත් සීසන් 2ක් එන්නත් තියෙනවා. එක සීසන් එකක පොඩි එපිසෝඩ් ප්‍රමාණයයි තියෙන්නේ. ඒ වගේම තමයි එක එපිසෝඩ් එකක් පැයක් පමණ කාලයක් විකාශනය වෙනවා. මේකත් Netflix original series එකක්. සබ්‍රිනා කියන්නේ ගොඩක් ලස්සන TV series එකක්. මේක ඔයාලා බලලා නැත්නම් කොහොම හරි බලන්න. සුපිරියක්. කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් මාරම කතාවක් තමයි මේක. මේ කතාවට අවශ්‍ය සිංහල උපසිරස Bioscope LK කියන වෙබ්සයිට් එකෙන් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ, අපි හිතනවා මේ පොඩි විස්තරය ඔයාලට කතාව ගැන තේරුම් ගන්න ඇති වෙයි කියලා. අදට අපේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. අපේ වීඩියෝ එක හොඳ නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, ප්‍රශ්න තියෙනම් කමෙන්ට් කරන්න. තවත් මේ වගේ ලස්සන රිවිව් වීඩියෝ එකකින් අපි ඉක්මනට හමු වෙමු. හැමෝටම සුබ දවසක්.